අනිත්‍යභාවය නුවණින් දකින්න සුන්දර සම්මා සමාධිමත් හිතක් ඔබට තියෙනවා. ඒ සම්මා සමාධිමත් හිතට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ ආයෝජනය දෙන්න දෑස් පියාගෙන මේ මුළු මනුස්ස ලෝකේටම හිත යොමු කරන්න. මේ මුළු මනුස්ස ලෝකේටම හිත යොමු කරන්න. මනුස්ස ලෝකේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවාද කියලා නුවණින් දකින්න. මේ මනුස්ස ලෝකේ කොතනකවත් නිත්‍ය වූ රූපස්කන්ධයක් තියෙනවාද කියලා නුවණින් දකින්න. නුවණින් පීරන්න මේ මුළු මනුස්ස ලෝකෙම, මේ ලෝක සිටියම ඇතුලේ තියෙන මුළු මනුස්ස ලෝකෙම නුවණින් පීරන්න. පීර පීර බලන්න නිත්‍ය වූ රූපස්කන්ධයක්, නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවාද කියලා. ඇමරිකාවේ ජනාධිපතිතුමා සිහියට ගන්න. ඇමරිකාවේ ජනාධිපතිතුමා කියන්නේ කවුද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. රුසියාවේ ජනාධිපතිතුමා සිහියට ගන්න. කවුද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. චීනේ ජනාධිපතිතුමා, ඉන්දියාවේ අගමැතිතුමා සිහියට ගන්න. කවුද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. බ්‍රිතාන්‍ය රජතුමා සිහියට ගන්න. කවුද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. මේ ලෝක මනුස්ස ලෝකයේ ඉන්න ලොකුම ධන කුවේරයා සිහියට ගන්න. කවුද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. මේ මනුස්ස ලෝකයේ ඉන්න නිලවත්, තෙදවත්, බලවත්, කුලවත් පින්වතුනි, මේ සෑම චරිතයක්ම සිහියට ගන්න. කවුද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. මේ දුප්පත් අහිංසක කෙනෙක් සිහියට ගන්න. කවුද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. නුවණින් පීරන්න, නුවණින් පීරන්න. මනුස්ස ලෝකයේ මේ සෑම මනුස්ස රූපයක්ම නුවණින් පීරන්න. බලන්න කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද කියලා? කොතනකවත් නැහැ. කොහේ බැලුවත් මොන මිනිස්සයා ගත්තත් රජවරු, සිටිවරු, ඇමතිවරු, බලවතුන්, නිලවතුන්, තෙදවතුන්, කුලවතුන් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. සෑම රූපයක්ම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට යටයි. පින්වතුනි, ඔබ මනුස්ස රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න. නැවතත් බලන්න, ඉදි කඩු තුඩක තරම් තෘෂ්ණාවක් මනුස්ස රූපය කෙරෙහි තියෙන්න දෙන්න එපා. ඉදි කඩු තුඩක තරම් තෘෂ්ණාවක් මනුස්ස ලෝකය කෙරෙහි තිබ්බොත් ඔබේ පටිච්ච සමුප්පන්න විඥානය එතන බැස ගන්නවා. එනිසා තෘෂ්ණාව ඉදි කඩු තුඩක තරම්ද උපාදානය එතන තියෙනවා. උපාදානයේ තිබ්බනම් භවය තියෙනවා, ජාති, ජරා, ව්‍යාධි, මරණ තියෙනවා. ඉන්දිකඩු තුඩක තරම් තෘෂ්ණාවක් තියෙන්න දෙන්න එපා. ඉන්දිකඩු තුඩක තරම් තෘෂ්ණාවක් යම් තැනක තියෙනවා නම් එතනක් කායානුපස්සනාවෙන් ඉස් කරන්න. ඔබ මුළු මනුස්ස ලෝකේ නැවත නුවණින් පීරන්න. ඔබට කොතනකවත් තෘෂ්ණාවක් දැන්නේ. ඔබ දන්නව ඇමරිකාවේ ජනාධිපති වුණත්, බ්‍රිතාන්‍ය රජ වුණත්, ලෝකේ මහා ධනවතා වුණත් ඉපදිලා තියෙන ජාති, ජරා, ව්‍යාධි, මරණය. ඒ ජීවිත කවදා හරි අයිති සුසාන භූමියටයි කියලා ඔබ දැන් දන්නවා. මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව පහ වෙනවා. මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව ඔබෙන් බැහැරට යනවා. මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව ඔබෙන් නිරෝධය වෙනවා. මනුස්ස ලෝකයේ කෙරේ තෘෂ්ණාව නිරෝධය වෙද්දී ඔබේ හිත පිහිටන්නේ සුන්දර දිව්‍ය තලවල. තුසිතය, යාමයේ, නිම්මාන රතිය, පරිනිම්මිත වසවත්තිය, තාවතිංසය, චාතුර්මහා රාජිකය කියන සුන්දර දිව්‍ය තලවලයි ඔබේ හිත පිහිටන්නේ. පින්වතුනි, දැන් දිව්‍ය තල නුවණින් පීරන්න. නුවණින් පීර පීර බලන්න. ඔය එකම දිව්‍ය තලයකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනවද? සක්‍රදෙවියෝ ගන්න නිත්‍යද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. සුජම්පතිය ගන්න නිත්‍ය සංස්කාරයක්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණය. සතරවරම් දෙවියන්, විස්කම් දෙවියන්, මාතලී දෙවියන්, ලක්ෂ කෝටි ගාණක් මහේශාක්‍ය, අල්පේශාක්‍ය දෙවිවරු ගන්න සියල්ලම චුත වෙන ස්වභාවයෙන් යුක්තයි. ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට පත් වෙනවා. පිමුතුනේ, නුවණින් පීරන දිව්‍ය දල පීර පීර බලන්න. ඉදි කටු තුඩක තරම් තෘෂ්ණාවක් දිව්‍ය තලවල තියෙන්න දෙන්න එපා. උපාදානය බැස ගන්නවා. එනිසා ඉදිකඩු තුඩක තරම් තෘෂ්ණාවක් කායානුපස්සනාවෙන් හිස් කරන්න. කොතනකවත් දිව්‍ය තලවල නිත්‍ය වූ සංස්කාරයක්, නිත්‍ය වූ රූපස්කන්ධයක්, නිත්‍ය වූ වේදනාස්කන්ධයක් නැහැ. ඔබ නැවත නැවත නුවණින් පීරන්න. ඔබ සක්සුදක්සේ දැන් ඔබට පැහැදිලි
දිව්‍ය තලවල කොතනකවත් නිත්‍ය වූ රූපස්කන්ධයක් නිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් නැහැ. ඉදිකඩු තුඩක තරම් තෘෂ්ණාවක් දැන් ඔබට දිව්‍ය තල කෙරෙහි නැහැ. ඉන්නතුනි දැන් ඔබට මොකද්ද උනේ? මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව ඔබෙන් පහ වුණා. ශාස්ත්‍රීය දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව ඔබෙන් පහ වුණා. මනුස්ස ලෝකයේ කෙරෙහි ශාස්ත්‍රීය දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව පහ වෙද්දී කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරනවා. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරපු තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිඝ නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම අධ්‍යාත්මයක් තුලයි කියලා. පින්වතුනි කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව ඔබ නිරෝධය කළා. මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වෙtti. දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාව නිරෝධය වෙtti. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ඔබ බැහැර වෙනවා. කාම ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව తాවකාලිකව නිරෝධය කරනවා. එවිට ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිඝ නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම අධ්‍යාත්මයයි තුලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි සුන්දර දහමක්. සුන්දර දහමක්. මෙවන් සුන්දර දහමක් දේශනා කරන්න දස පාරමී ධර්මයන්ගෙන් පරිපූර්ණ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට හැර මේ ලෝක ධාතුවේ වෙන කිසිම ශාස්තුන් වහන්සේ කෙනෙකුට බැහැ. පින්වතුනි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපිට දේශනා කළා වූ මේ උත්තරීතර ධහමෙන් ඔබට පුළුවන්කම ලැබුණා මේ පුංචි නිමේෂෙදී පින්වතුනි කාම ලෝකයෙන් හිත බැහැර කරලා පින්වතුනි කාම රාග පටිඝයන් නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම අධ්‍යාත්මය తాවකාලිකව ඔබ තුල ඇති කරගන්න. පින්වතුනි මෙවන් සුන්දර ධහමක් කොහෙද තියෙන්නේ? මේ කාම ඡන්දයන්ගෙන් ඔද්දල්ුණ මේ ලෝකයක් තුල කාම රාග පටිඝය යටපත් කරලා తాවකාලිකව නිරෝධය කරලා කාම රාග පටිඝයන් නිරෝධය කළ අනාගාමි බ්‍රහ්ම අධ්‍යාත්මයක් විඳින්න පුළුවන් සුන්දර ධහමක් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධහම. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධහම. එනිසා මේ උත්තරීතර ධහමෙන් ඈත් වෙන්න එපා. ඔබට මේ උතුම් සැපයන් මේ උතුම් ලෞකික ලෝකෝත්තර සැපයන් ජීවිතේට ගන්න ඕනේ නම් පින්වතුනි කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසක අයිති වෙන බාහිර සතර මහා ධාතුවට අයිති වෙන මේ රූපය උපයෝගී කරගෙන පින්වතුනි මෙවන් සුන්දර ලෞකික ලෝකෝත්තර සැපයන් ලබන්න පුළුවන් සුන්දර ශාසනයක්. සුන්දර ශාසනයක්. මේ ශාසනයේ සෙවණට එන්න, මේ ශාස්තුන් වහන්සේගේ සෙවණට එන්න, මේ මහා කරුණා ගුණේ සෙවණට එන්න. ඔබව අනාථ කරන්නේ නැහැ, ඔබව සතර අපායට දාන්නේ නැහැ, ඔබව කාම රාග පටිඝයන්ගෙන් ඔද්දල් කරන්නේ නැහැ. පින්වතුනි මහා කරුණා ගුණේ දේශනා කළා වූ ශාසනයක්, එවන් ශාසනයක් පනවන්න මෙවන් පුංචි මොහොතකදී කාම රාග පටිඝයන් නිරෝධය කරලා తాවකාලිකව අනාගාමි බ්‍රහ්ම අධ්‍යාත්මයක් තුලට අපිට එන්න පුළුවන් මෙවන් සුන්දර ධහමක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සිදුවත් කුමාරයා හැටියට මේ ලෝක ධාතුවට මහා මායා විසරගේ මව් කුසෙන් ලෝකෙට බිහි වෙද්දී පින්වතුනි සතරවරම් දෙවියන් එම පුංචි කුමාරයා දෝතට ගත්තා කියන කාරණය මට නම් සැකයක් නැහැ. මට නම් සැකයක් නැහැ. මෙවන් ප්‍රණීත මෙවන් උත්තරීතර මෙවන් කාම රාග පටිඝයන් తాවකාලිකව නිරෝධය කරලා පෙන්නන මෙවන් ඒහිපස්සික ධහමක් දේශනා කරන්න ලෝකෙට පටිච්ච සමුප්පන්න වාපු සිදුවත් කුමාරයා මව් කුසෙන් බිහි වෙන වෙලාවේ සතරවරම් දෙවියෝ ඒ කුමාරයා දෝතට ගත්තා කියන කාරණය මට නම් සැකයක් නැහැ. ඒ දරුවා දෝතට ගනිද්දී සබහව ධර්මය උණුපැන් වැස්සක් සිසිල්පැන් වැස්සක් වහලා ඒ පුඤ්ඤවන්ත කුමාරයා දෝවණය කළා කියන කාරණය මට නම් සැකයක් නැහැ. ඒ පුංචි කුමාරයා ඒ මොහොතේ පියවර හතක් ලැබුවා. ඒ පියවරවර රත් නෙළුම් මල් පහළ වුණා කියන දේ ගැන මට නම් සැකයක් නැහැ.
පිංවතුනී එවන් දස පාරමී පුණ්‍ය ශක්තියකින් තොරව මෙවන් උත්තරීතර දහමක් දේශනා කරන්න බැහැ. එවන් දස පාරමී ධර්මයන් තුළින් ඒහි පස්සික පිනේ විපාකයන් දකිද්දී ඒවා අපිට ප්‍රතික්ෂේප කරන්න බැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ, මම දසපාරමී ධර්මයන්ගෙන් දසමයක් පුරලනේ. ඒ නිසා මං දසපාරමී ධර්මයන්ගෙන් දසමයක් පුරපු නැති මට පින්නතුනි සමාජයට යද්දී සමාජයේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේන්සි වලින් දක්වන ගෞරවයන් දකිද්දී පින්නතුනි ඒක පිනේ ඵලය. එවන් අපි මේ දස පාරමී ධර්මයන්ගෙන් දසමයක් පුරපු නැති අපිට පින ඒ ආකාරයෙන් විපාක දෙනවනම් දස පාරමී ධර්මයන් පුරලා මෙවන් උත්තරීතර දහමක් දේශනා කරපෝ මේ මොහොතේ අපිට කාම රාග පටිගයන් නිරෝධය කළා උත්තාව කාලික අනාගාමි බ්‍රහ්ම සැපේ ලබන මෙවන් දහම් දේශනා කරපු බුදුරජාණන් වහන්සේට එවන් නසිරිමත් සිදුවීම් සිදු වුණා කියන කාරණය සැකයක් නෑ. ඔබ සැක කරන්නත් එපා.